And now, live at 7. අයබෝවන් ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය. ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7 අද ආරම්භමයි මේ. අදත් සවිස්තර පුවත් ඔබට කියන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක ලේකම්ගෙන් සහ යුද හමුදාපතිගෙන් සාතික. තත්ත්වය මේ වෙන විට පාලනය කර ඇති බව ඔබ සියලු දෙනා හට වගකීමෙන් යුතුව කියන්නට කැමැත්තෙමි. අන නොතකා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාවෙන් වෙඩි. අයිකුමරුට. ජනපති සහ විපක්ෂ නායක මහනුවර දී හමුවේ. නෑ යම්බුනේ අද උදේ මාලිගාවේදී හම්බුණා. රටේ ආරක්ෂාව ගැන අගමැති කී උදේ. අපි දැන් ක්‍රියා කරන අනාගතයේ මේක සිදු නොවන විදියට ප්‍රතිතස්ත රාමුවක් ඇති කරගන්න. ඡන්දේ නොපවත්වන්නේ නම් නඩු පවරන බවට මැතිවරණ කොමිසමට එන්තර වාසි. යම් කෙනෙක් මේ වෙලාවේ ඡන්ද විසීමක් කළ දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ආරක්ෂක தත්ත්වය උඩ ඒකත් ත්‍රස්තවාදයේම කොටසක්. ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් සමග අපේ රටේ ඉන්ධන මිල ගණන් සසඳන මිල සූත්‍රය ඊයේ මැදම රාත්‍රියේත් යලි ක්‍රියාත්මක වුණා. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල තවදුරටත් ඊයේ මැදම රාත්‍රියේ සිට ඉහළ ගියා. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ සෑම මාසකම 10 වෙනිදායි. ඒත් ගිය මාසේ සිංහල දමිළ අවුරුදු නිසා ආණ්ඩුව මිල සූත්‍රය ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අනුව ඊයේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළේ මාස දෙකකට පසුවයි. ඒ අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් හැර සෙසු ඉන්ධනවල මිල ඊයේ මැදම රාත්‍රියේ සිට සංශෝධනය කළා. එහිදී රුපියල් 132ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ ගොස් තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 135ක්. රුපියල් 159ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 164ක්. රුපියල් 134ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල වන්නේ රුපියල් 136ක්. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 104ක්ව පවතිනවා. කෙසේ වෙතත් යලිත් ඉන්ධන මිල ගණන් ඉහළ යන බවට ඊයේ රාත්‍රියේ ආරංචි පැතිරියමත් සමග ඊයේ රාත්‍රියේත් ඉන්ධන පෙරුම් මල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ලංකා මිනිස්සු අඩුමතරයෙන් මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕන ඉදිරි මැතිවරණවලදී. ඒක හොඳකුත් තියෙනවා මං හිතන්නේ නේද? සාමාන්‍ය ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩු වැඩිවීමත් එක්ක අපිට සහනයක් ලැබෙනවා ඒකේ. වැටිලා ඉන්න වෙලාවේ මිනිස්සුන්ට සහනයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ පාලකයෝ බලන්නේ තවත් අසරණ වෙච්ච මිනිස්සු තවත් වට්ටන්න. ආණ්ඩුවේ තියෙන හොඳකම තමයි දින්නේ. දැනෙන්නේ. දැන් සතුටුයිද කියලා තමයි අපිට අහන්න දෙන්නේ නේද? බලධාරීන් සියලු දෙනාම ඕකද කරන්න බැරනම් ඒ කරන්න පුළුවන් මිනිස්සුන්ට ඉඩ දීලා ඉවරලා යන්න ඕන. ජය වේවා කියලා තමයි කියන්නේ යහපාලනේ. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ජනතාව ගමන් බිමන් යාමේ අඩුවක් පවතිනවා. මෙහි මූලික බලපෑම එල්ල වී ඇත්තේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝධ රථ හිමියන්ටයි. මේ රටේ පාලක බඩ ගෝත්‍රය පුරව ගන්න විතරයි මේ රජය කරන්නේ. අහිංසක මිනිය ගැන එක මොහොතක් හිතන්න මේ වගේ වෙලාවකදී තෙල් මලේ වැඩ කරපු එක හරි අසාධාරණයි. මොකද මේ හයරයක් වන්න නැති වෙලාවක් අපිට. ත්‍රිවිල් රේදුනන් තමයි ගොඩක් මේ කවුරුත් කතා කරන්නේ අපි වෙනුයි. අපි දැන් බින්දුනම වැඩලා තින්නේ අපි. දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ගෙදර ගෙනියන රුපියල් 500ක් හොයාගෙන යන්න බෑ. වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී ආරක්ෂක අංශවල අනුත්කා ධාවනය කළ මෝටර් රථ දෙකකට අවස්ථා දෙකකදී නාවික හමුදා විසින් වෙඩි තබා තිබෙනවා. අදාළියම සිදු වූ මේ වෙඩි තැවීම වලින් එක් මෝටර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ වත්තල හුණුපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ නාවික හමුදාව මාර්ග බාධක තුනක් යොදා තිබුණා. ඒ සැකකටිතු වාහන කිහිපයක් පිළිබඳව ලැබුණු තොරතුරක් මතයි. එහිදී අලුයම එකට ආසන්නව තිබියදී හුණුපිටිය දෙස සිට පැමිණි මෝටර් රථයකට නැවැත්වීමට සංඥා කරනු ලැබුවා නාවික හමුදාව බටහිරින් විසින්. එලෙස නැවැත්වීමට අනකලත් මාර්ග බාධකය ඔස්සේ මෝටර් රථය අන නොතකා ඒ වගේම නාවික හමුදා බටහිරින් දෙසට ධාවනය කරමින් ඔවුන්වත් එම වාහනය හැප්පා පලා යාමට තැත් කරමින් මෝටර් රථය ඉදිරියට ගමන් කරන විට එය නවත්වා ගැනීම සඳහා එයට වෙඩි තැබීමට සිදු වෙලා තිබුණා.
විඩිවැදීමෙන් පසුව මෝටර රථයේ මීටර 300ක් පමණ ඉදිරියට ධාවනය වී අසල නවතා තිබූ ලොරි එකද ගැටී තිබෙනවා. විඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ පර්ණ මීගමෝපාර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි 2 රුපියයක්. මේ අතරේම සිදුවීමෙන් පැයකට පමණ පසුව එලෙසම තවත් මෝටර රථයක් මාර්ග බාධක නොතකා ධාවනය වී තිබෙනවා. ඊටද නාවික හමුදා විඩි දබා ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. මෝටර රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යවස්සාවේ ඔහු බීමතින් සිට ඇති බවද අනාවරණය වී තිබෙනවා. ස්ලාම් අන්තවාදය සමග එක්ව කටයුතු කරනවා කියලා අමාත්‍ය රිෂාත් බදියුදීන් මහතාට මේ දවස්වල විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවනවා. එම චෝදනා සනාථ කරන්නත් ඔවුන් විවිධ සාධක සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. කොහොම නමුත් අද අමාත්‍ය රිෂාත් බදියුදීන් මහතා මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මම පසුගිය දිනක රාජකාරී කටයුත්තක් සඳහා ඕමානයේ බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් චෝදනා කළේ මම රටින් පැන ගියා කියලයි. අපි ඕමානයේදී සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට කරන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි. එයි මාව ත්‍රස්තවාදී ගොඩට තල්ලු කරන්න ඔය තරම් උත්සාහ ගන්නේ මගේ ලේකම්වරයෙක් ඩෙටනේටර් සමග අත්අඩංගුවට අරන් නිදහස් කළ කියලා මේ අය චෝදනා කරනවා. මේ සිද්ධියක් සම්බන්ධ වුණේ මගේ ලේකම්වරයෙක් නොවේ. පසුගිය පාදේ සභා මැතිවරණයේදී ඡන්ද ඉල්ලපු එක්කෙනෙක්. ඔහු අත්අඩංගුවට පත් වුණු බව ඇත්ත. නමුත් දින කීපයකට පසුව අධිකරණයේදී සියලු කරුණු හෙළිදරව් කරනවා. අධිකරණයේදී ඔහු නිදහස් වුණා. මගේ සහෝදරයා අත්අඩංගුවට අරන් නිදහස් කළා කියන කතාවක් සම්පූර්ණ බොරුවක්. මට එල්ල කළ ඊළඟ චෝදනාව වෙන්නේ මගේ සහෝදරියකුගේ නිවසක් ත්‍රස්තවාදීන්ට කුලියට ලබා දුන් බවයි. ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී තිබෙනවා. එවත් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණද කියා සිතා බලන්න. බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන මොහොමඩ් ඉබ්‍රාහිම් සමග මගේ සහෝදරයා ව්‍යාපාර කලබවට කරන චෝදනාවක් සම්පූර්ණ අසත්‍යක්. ඉබ්‍රාහිම් සහ ඔහු ප්‍රධානවත්වයේ දරු කොළඹ වෙළඳ සංගමේ සමාජිකයෝ සමග අවස්ථා කීපයකදී මාවත් අමාත්‍යාංශ නිලධාරිවරුත් සමග සාකච්ඡා පවත්වා තියෙනවා. නමුත් මගේ සහෝදරයා ඒ ව්‍යාපාර සමග කිසිම සම්බන්ධයක් නැහැ. යම් යම් අමුද්‍රව්‍ය මම ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා කිය බරපතල චෝදනාවක් කළා. මේ වසරේ එසේ ලියාපදිංචි වුණු කර්මාන්තශාලා 300ක් තියෙනවා. ඒ කර්මාන්තශාලාවන්ට අමුද්‍රව්‍ය ලබා දුන්නේ නීත්‍යානුකූල විදියටයි. මේ අමුද්‍රව්‍ය සැපවීම සඳහා අමාත්‍යාංශ ලේකම්තුමා පත්කළ ස්වාධීන කමිටුවක් මගින් විශේෂ වාර්තාවක්ද අපි ලබා ගත්තා. ඒ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බාර දී තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ඒ වාර්තාව අනුව පියවර ගන්න පුළුවන්. විල්පත්තුවේ කැලේ බද ප්‍රදේශයකින් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනීම ගැන චෝදනා නගන අය එය මම නියෝජනය කරන ප්‍රදේශයට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. වනාත විල්ලුව මා නියෝජනය කරන මන්නාරම දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් නොවේ. බෝම්බකරුවකගේ බිරිඳගේ තාත්තා අපේ පක්ෂයේ විධායක කමිටු සමාජිකයෙක්. එය මට චෝදනා නැගිය හැකි අන්දමේ වරදක්ද? බෝම්බකරුගේ පියාවන ඉබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලෑස්තු සමාජිකයෙක්. එහෙම වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණට ත්‍රස්තවාදී චෝදනා නැගීම සාධාරණද? තමන්ට අවුරුදු පහක් තිස්සේ කෑම බීම හදාදුන් පුද්ගලයා තමන් මරා දැමීමට සම්බන්ධ වූ හෙටි බව ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා මහත්මයා පෙන්වා දුන්නා. ප්‍රේමදාසා ජනාධිපතිතුමා ඝාතනය කළේ සුචරිතේ නිතර ගැවසුණු බාබු. එහෙම වුණා කියලා ප්‍රේමදාස මහතා හෝ පොන්සේකා මහතා ත්‍රස්තවාදීන් කියා කියන්න පුළුවන්ද? මේ අතර මගේ ව්‍යාපාර සහ ආදායම් ගැනත් එකෙක් චෝදනා කරනවා. මම දේශපාලනයට පිවිසි දවසේ ඉඳන් මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මට විරුද්ධව බොරු චෝදනා නගන පුද්ගලයන් හා මාධ්‍ය ආයතන සම්බන්ධව නීතියට අනුව කටයුතු කරන්නත් මම දැනටමත් පියවර අරන් තියෙනවා. මගේ නිවැරදි බව මම ඔප්පු කරන්න සූදානම්. මේ චෝදනා කරන අය දෙනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ සැබෑ ත්‍රස්තවාදියා හා සැබෑ අන්ධවාදියා ආරක්ෂා කරන එකයි. සැබෑ ත්‍රස්තවාදියා වෙත අවධානය යොමු වෙන්නට ඉඩ නොදී මා වෙත ඇඟිල්ල දිගු කරන්නේ එකයි. මම කිසිම ත්‍රස්තවාදයකට සම්බන්ධ නැහැ. මම ත්‍රස්තවාදයකට අනුබල දෙන්නෙත් නැහැ. අන්ධවාදයට අනුබල දෙන්නෙත් නැහැ. මම ත්‍රස්තවාදයට විරුද්ධයි. විශේෂයෙන්ම අපේ මෙල්කම් රංජිත් කාඩිනල්තුමාට ගෞරවය පළ කරනවා. ඒ වගේම මහානායක ස්වාමි වහන්සලාට, හින්දු පූජකතුමාලාට, මෞලවීතුමාලාට
ගුරුත්වේදීත්වය පළ කරනවා. මේ අපේ රට එකමවකගේ දරුවන් ලෙස අප ජීවත් වන රට. මේ රට ආරක්ෂා කිරීම, දියුණු කිරීම හා ගොඩනැගීම අපේ හැමෝගම වාකීම හා යුතුකම. රටේ ආරක්ෂක තත්ත්වයට මුවා වී මැතිවරණ කල්දමන්නේ දම් එයද ත්‍රස්තවාදයේ කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ අද මැතිවරණ කොමිසමට පැමිණ බස්නාහිර පළාත් සභා මැතිවරණය කඩිනම් කරන ලෙසට එන්තරවාසියක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සභාපතිවරයා අද දහවල් මැතිවරණ කොමිසමට පැමිණියා. ඒ පසුගේ 21 වනදා නිල කාලය අවසන් වූ බස්නාහිර පළාත් සභාවේ මැතිවරණය කඩිනමින් නොපවත්වන්නේ නම් නඩු පවරන බවට එන්තරවාසියක් ඉදිරිපත් කිරීම සඳහායි. සියලුම පළාත් සභා කල්ලිකුත් වෙලා අද වෙනකොට එක පළාත් සභාවයි තව ඉතුරුලා තියෙන්නේ. ජනතාවගේ ඡන්දයයි තියමයි මේ අද උල්ලංඝන වෙලා තියෙන්නේ. බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් අද මේ අපි ක්‍රියාත්මක වුණේ ඒ සම්බන්ධයෙන් එන්තරවාසිය අපි අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලබා දුන්නා. මේ මැතිවරණය දින 10කදී පවත්වන්න ඒ නියෝගය ඒ නිවේදනය පනවන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මැන්ඩම් උසිරිට ආඥාවක් ලබා ගැනීම සඳහා ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරන්න. ඉන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ අපි යවන පිළිතුරක් වළංගු නීතිය කුමක්ද කියා ගරු අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි කිසිදු විරුද්ධතාවයක් නැහැ කියලා. ඒ වගේම ඡන්ද විමසී පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම්ව සිටින බව. ඉතින් අපේ රටේ මේ පවත්න ආරක්ෂක තත්ත්වය දැනටත් බොහෝ දුරට පාලනය වෙලා තියෙන නිසා අපේ ආරක්ෂක හමුදාවලටත් පොලිසියටත් STF එකටත් මේ තත්ත්වය පාලනය කරන්න ඡන්ද විමසීමක් තියෙනවා කිසි අමාරුවක් නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ආරක්ෂක තත්ත්වය නිසා ඡන්ද විමසීමක් කල් දෙමීමේ තරම් අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි අපේ මතය. යම් කෙනෙක් මේ වෙලාවේ ඡන්ද විමසීමක් කල් දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ආරක්ෂක තත්ත්වය උඩ ඒකත් ත්‍රස්තවාදයේම කොටසක්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ හැම කෙනෙක්ටම වගේ ආරක්ෂාව පිළිබඳව තියෙන අවිනිශ්චිත හැඟීමක්. මේ අවිනිශ්චිත බව දුරු කරගන්නට පුළුවන් ආකාරය විදිහට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා අද අදහස් පළ කළා. යුද හමුදාපතිවරයා රොයිටර් පුවත්සේවයේ සමග සංවාදයකට එක්වෙමින් රටේ ආරක්ෂාව ගැන අදහස් පළ කළා. More than 75% of the list have been arrested either by the police or the Sri Lankan army. For that matter, when you take the ideology of this group of people and it is almost same as ISIS, so how deep they are linked is under investigation. Of course there is a link, but how deep it is the matter. So we don't have to worry about Sri Lankan situation. It is controllable, it is contained. මේ අතර රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් දෛනික කටයුතුවල නිරතවන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටිගුඩ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා. රටේ ස්ථාන කීපයක ඇති වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතු කොටගෙන රට තුල නැවත අනාරක්ෂිත භාවයක් ඇති විය. එම තත්ත්වය මේ වෙන විට පාලනය කර ඇති බව ඔබ සියලු දෙනා හට මා මේ අවස්ථාවේදී වගකීමෙන් යුතුව කියන්නට කැමැත්තෙමි. අප ආරක්ෂකයන්ත කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම එදිනදා ජීවන කටයුතුවල නියැලෙන ලෙස මා මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. සියලු පාසල්වල සහ ආගමික ස්ථානවල සංචාරක ස්ථානවල අවශ්‍ය පරිදි ආරක්ෂාව යොදා ඇති බව තහවුරු කරමි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් මේ. නීති විරෝධී ආකාරයකට පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින තැනැත්තන්ට අවස්ථාව ලබා දීලා තිබෙනවා පොලිස් ස්ථාන වෙත ඒ පුපුරන ද්‍රව්‍ය බාර දීම සඳහා. පොලිසිය ඒ අදාළ පුපුරන ද්‍රව්‍ය තිබෙන ස්ථානයට ගොස් ඒවා බාරයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සිදු කරනවා. පුපුරන ද්‍රව්‍ය පොලිසිය වෙත මේ ආකාරයට බාර දීම සඳහා කාල සීමාව අද පෙරවරු 6 සිට දින 3ක් මේ 14 වෙනි දින පෙරවරු 6 දක්වා මෙම කාල සීමාව තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව දෙමව්පියන් බාරකරුවන් මිය යාම නිසා අවතැන්ව සිටින දරුවන් පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා දුරකථන අංක 3ක් ලබා දීමට හැකියාව තිබෙනවා. 011-244-44 011-243-79 011-243-72 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත් වූ තවත් පිරිසකට අද වන්දි පිරිනැමුණා. ඒ සංචාරක මණ්ඩලයේදී පැවති උත්සවයකදී.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව මෙම වන්දි ලබා දීම සිදු කෙරෙන්නේ රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්වයි. කතෝලික ආගම නියෝජිතයන් අමාත්‍ය ජෝන් අමරතුංග සහ රවි කරුණානායක යන අයද මේ අවස්ථාවට එක්ව සිටියා. කොච්චිකඩේ දේවස්ථානයට ඉල්ලූ ප්‍රහාරයෙන් මියගිය 18 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 120ක්, ශැංග්‍රිලා හෝටලයේ සිදු පිපිරීමෙන් මියගිය සිව් දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 28ක්, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවීමෙන් මියගිය දෙදෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 14ක් ලෙස වන්දි පිරිනැමුණා. ඊට අමතරව දෙහිවල ප්‍රදේශයේ සිදු වූ පිපිරීමෙන් මියගිය දෙදෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 11ක් සහ තුවාල ලැබූ පිරිසකටද වන්දි හිමි වුණා. එහිදී ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ඉක්මනින් නිදහස් වීම සම්බන්ධව මාධ්‍යවේදීන් ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ආරක්ෂක ප්‍රශ්න අපේ රටේ තියෙන නීති රීති අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. අත්අඩංගුවට ගත්ත අයගේ ප්‍රශ්න කිරීම තුළින් ඒ අය මේකට ඍජුව සම්බන්ධතාවයක් නැති බව පෙනුනොත් තාවකාලිකව ඒ අයව අරිනවා. අවශ්‍ය වුණොත් නැවත අත්අඩංගුවට ගන්න බලාගෙන අපේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය. ඒවා බලාගෙන තමයි බොහොම කල්පනාකාරීව කරන්න දැන්. කිසිදු පසුබෑමකට ලක් නොවී ත්‍රස්තවාදය පරදා සාමකාමී රටක් ගොඩනැගීමේ වගකීම තමන් බහර ගන්නා බව ජනාධිපතිතුමන් පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අම්පාර උහුණ ප්‍රදේශයේදී පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද සහභාගි වෙමින්. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. ජනාධිපතිතුමන් අද ශ්‍රී දළදා මාලිගාවට පැමිණේ පෙරවරු 6ට පමණ. ඉන් අනතුරුවයි අම්පාර උහන ප්‍රදේශයේදී රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනට එක්ුණේ. මෙම වැඩසටහන හරහා උහන අක්කරේපත්තුව අම්පාර කලමුනේ ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20ක් ආවරණය කරමින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. අද පැවති සමාප්ති උත්සවයට සමගාමීව ප්‍රදේශයේ විවිධ ව්‍යාපෘති සහ සේවාවන් සඳහා ප්‍රධානයන් රැසක්ද ජනාධිපතිතුමන් අතින් පිරිනැමුණා. සියලුම ජනතාවට මේ ත්‍රස්තවාදීන් අප්‍රේල් 21 අපිට පහර දුන්න ලෝකයේ යුරෝපීය රටවල් සියල්ලටම පහර දුන්නා. ඒ පිපිරීම් වලින් පසු ඒ රටවල් සාමකාමීව යථා තත්ත්වයට සාමාන්‍ය විදිහට ඒ රටවල පාලකයෝ පත් කරගත්තා. මේ ත්‍රස්තවාදීන් මෙහෙම පහර දීලා පිපිරීම් කළා මිනිස් ජීවිත විනාශ කරනකොට ඒ රටවල නායකයෝ කවුරුවත් ඒ රටේ නායකයාට කිව්වේ නැහැ උඹ අස්සයන් ගෙදර ඵලයන් කියලා. ඒ රටේ නායකයින්ට ජනතාව කිව්වේ ත්‍රස්තවාදීන්ට ගහලා ඉවර කරපන් කියලා. මේ ත්‍රස්තවාදී සිදුවීම් නිසා මමත් පසුබාන්නේ නැහැ, මම පස්සට යන්නේ නැහැ, මම බය වෙන්නෙත් නැහැ, මම ගෙදර යන්නෙත් නැහැ, මම ගහලා ඉවර කරනවා මේ ත්‍රස්තවාදීන්. අපේ යුද හමුදාව, නාවික, ගුවන්, පොලිස්, බුද්ධිංශ ඉතාමත් විශිෂ්ට ලෙස කටයුතු කළා. ඒ නිසා මේ සාමකාමී තත්ත්වය ඇති කර ගැනීම පිළිබඳව සම්පූර්ණ ගෞරවය ත්‍රිවිධ හමුදාටත් පොලිසියටත් බුද්ධිංශ වලටත් අපි දිය යුතුයි. මම මේ රටේ ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ බුද්ධිංශ කෙරෙහි විශ්වාසය තබනවා. ඔවුන් හොඳින් බලාගනීවි ඔබව. 21 වෙනිදා සිදු වූ සිදුවීමට වගකී යුතු අයට විරුද්ධව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වගකීම් පැහැරහැරි කවුද කියලා හොයන්න මම ශ්‍රේෂ්ඨාධිකාරණ විනිශ්චයකාරතුමෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා. ඔවුන් අතුරු වාර්තා දෙකක් දීලා තිබෙනවා. ලබන සතියේ ඔවුන් අවසන් වාර්තාව දේවි. එයින් විශේෂයෙන් වග උත්තරකරුවන් වන ඕනෑම කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන මේ වගේ ජීවිත විනාශ කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුයි. පසුගියදා ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අයට දඬුවම් කළ යුතු බවත් ආරක්ෂා කරන පුද්ගලයෙකු හෝ සැඟවිය යුතු කිසිවක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ එල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළා. ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 5ක තෝරාගත් පිරිස වෙත ඔප්පු ලබා දීමේ මෙම උත්සවය අද පැවැතුණේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ බෝම්බ පිපිරීම නිසා ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසයත් නැති වුණා. දේශපාලඥයෝ කෙරෙහි තියෙන විශ්වාසයත් නැති වුණා. ආණ්ඩුවේ හිටියත් විරුද්ධ පක්ෂයේ හිටියත් ඉස්සෙල්ලා හිටුවා මාධ්‍ය හොඳයි කියලා, දැන් කියනවා මාධ්‍යත් සැනකෙළියක් කියලා. ඒත් අපේ පූජක පක්ෂ ගත්ත පියවර නිසා, හැම ආගමකම අයිති පූජක පක්ෂ ගත්ත පියවර නිසා පළවෙනි දවසේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. පැය 8ක් යන්නේ ඉස්සෙල්ලා, 9ක් යන්නේ, රාත්‍රී 9 යන්නේ ඉස්සෙල්ලා දෙමළ කොටට ගිහින් පළවෙනි කණ්ඩායම අල්ලගත්තා. එතන ගත්තේ පියවර
නිසා දැන් වෙනකොට මේ ප්‍රධාන සීළු දෙනා මත් අඩම් කරලා තියෙනවා. එතනින් තමයි පටන් ගන්න යන්න පුළුවන්. අපි දැන් ක්‍රියා කරන අනාගතයේ මේක සිදු නොවන විදිහට කොහොමද අලුත් මේ ප්‍රතිතස්ත රාමුවක් ඇති කරගන්නේ? කිසිම සැකයක් තියෙනවනම් ඒ සැකේ නැති කරන්න පාර්ලිමේන්තුවම කොමිටියක් පත් කළා ඒ ගැන විභාග කරන්න. ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ. හංගන්න කවුරුවත් නැහැ. දැනගන්න දේ අරගන්න අපි ලෑස්තියි යන්න ක්‍රියා කරන්න. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව විපක්ෂ නායකතුමා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 6ට මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන් මිනිත්තු කිහිපයකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දළදා මාලිගාවට පැමිණියා. අද උදේ මාලිගාවේදී හම්බුණා. දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවී ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුවා. අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණියේ අස්ගිරි මහ විහාරයටයි. එහිදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ගැටඹේ රාජෝපවනාරාමයේ වෙත ගිය විපක්ෂ නායකවරයා එහි විහාරාධිපති පූජ්‍ය කැපිටියාගුඩ සිරිවිමල නාහිමියන් හමු වුණා. අද්වසිම රටක ජාතික ආරක්ෂාවට මුල් තැනක් දෙන්න ඕන. අනිත් ඔක්කොටම ඉස්සලා මුලින්ම රටක් තියෙන්න බෑ තමන්ට ජීවත් වෙන්න. ඒ මූලික මේ සිද්ධාන්තය අමතක වෙච්ච හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මොකද හුඟක් වෙලාවට ගියේ දේශපාලන පලිගැනීම් වලට තමයි යාළගේ මුළු කාලෙම යෙදෙව්වේ. ඉතින් ඒක නිසා අනිත් සියල්ල අමතක වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අද විඳින්න වෙලා තියෙන්නේ. අද්වසිම මේ වෙලාවේ පුවත් වාරණය කිරීම තුළින් ප්‍රශ්නේ වැඩි වෙනව උග්‍ර වෙනු නිසා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මොකද දැන් හරි ලේසියිනේ කඩු 10ක් හම්බුණා කියන්නේ. දැන් ඒක කොහොමද රටට යන්නේ? අද ඒක පෙන්වන්න නැති වුණාම කියයි බෝම්බ 10ක් එක හම්බුණා. ඒ බෝම්බ 10 අතෙන්ට අනිත් තැනට යනකොට ඒක 20ක් වෙලා. එම නැත්නම් තුවක්කු, කාල තුවක්කු බවට පත් වෙවි. ඉතින් ඒ වගේ බොරු ප්‍රචාරය යන්න පුළුවන් දැන් පහුගිය කාලේ. එකපාරට මේ ගෑස්, විස ගෑස් ප්‍රහාරයක් එල්ල කරනවා කියලා අපිට පරිඋඩේ වුණා. එහෙම එකක් නැහැ කියලා කියන්නේ රූපවාහිනිය මේ පෙන්වන මේවවලින් අවබෝධයක් ලබා ගන්න හැකි ඉන්නේ ජනතාවට. ඉතින් මං හිතන්නේ මේ වාරණය වහාම ඉවත් කරන්න ඕනේ කියලා. ඊයේත් බොහොම පැහැදිලිව පාර්ලිමේන්තුවේ මං මේක කිව්වා මේක ඉවත් කරගන්න කියලා. ඉතින් ජනාධිපතිවරයාටත් අපි ඉල්ලීමක් කරනවා. දැන් අනිත් එක තමයි ආණ්ඩුවක් ඇවිල්ලා කියනවා පාසල් අරිනවා කියලා. එතකොට ඒ ආණ්ඩුව කියන දේ විශ්වාසයක් නැහැ නේ ජනතාව තුළට. වෙල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ තිබූ භාණ්ඩ කොහිලවත්ත ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන විත් ඇති බවට පැතිර ගිය ආරංචියක් මුල් කරගෙන අද කොහිලවත්ත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ ප්‍රදේශවාසීන් එම ගබඩාව පරීක්ෂා කිරීම සමගයි. වෙල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවෙන් සැකටයුතු භාණ්ඩ කොහිලවත්ත නිලියාවත්ත ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ආ බවට එම ප්‍රදේශයේ ජනතාව අතර පැතිර ගිය තොරතුරුකට අනුව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ එම ගබඩාව වටලනු ලැබුවා. මෙම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් දැති වුණා. අනතුරු සිද්ධි උස්සානයට පොලිසිය සහ යුද හමුදාව පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. ගබඩාවේ හිමිකරු දුරකථනින් සම්බන්ධ කරගනිමින් ගබඩාව විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. ගබඩාවේ දොරටු විවෘත කරේ පරීක්ෂා කිරීමේදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බවයි වෙල්ලම්පිටිය පොලිසිය පැවසුවේ. ගෘහ භාණ්ඩ හා තවත් උපකරණ තුගයක් මෙම ගබඩාවේ තිබූ බවද පොලිසිය කියා සිටියා. ගබඩාව පරීක්ෂා කර සැකේ දුරු කිරීමෙන් අනතුරු ප්‍රදේශවාසීන් විසිර ගියා. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පාඩම් ඉගෙනගෙන යළි මෙවැන්නක් සිදු නොවීමට සියලු දෙනා වග බලාගත යුතු බව නිවාසී ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද වෙල්ලම්පිටියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මොනරාගල වැල්ලවායේ ඓතිහාසික බුදුරුවගල පුදබිමේ ඉදිවන සංචාරක පොදු පහසුකම් ඒකකයේ සඳහා අද මුල්ගල තැබුණා. රුපියල් ලක්ෂ 900ක වීදමින් ඉදිකරන මෙම පොදු පහසුකම් ඒකකයේ සඳහා මුල්ගල තැබුණේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාටෙන්.
අද රටේ අවශ්‍යතාවයක් යුගයේ අවශ්‍යතාවයක් ඇඟිලි දික් කිරීම නේ. අපි හැමෝම අපිටම ඇඟිල්ල දික් කරගන්නට ඕන. මේ ක්‍රියාවට අපි හැමෝම වග කියන්නට ඕන. ඇඟිලි දික් කිරීම තුළ කුලල් කා ගැනීම නිර්මාණය වීම තුළ අපි කාටත් මේ වගකීමෙන් ගැලවෙන්නට බෑ. වගකීම නිරතුරුව පිරිසිදුව බාර ගන්නවා වගේ අපි මේ සිදුණු මේ ත්‍රස්ත ප්‍රහාරය මේ ගෝලීය ත්‍රස්තවාදය තුළින් අපේ මාතෘභූමියට එල්ල වුණු මරුපහර මේන් අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඒ පාඩම් ඉගෙනගෙන මාතෘභූමියේ ජාතික ආරක්ෂාව අපි රැක ගන්නට ඕන. මාතෘභූමියේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි සියලු දෙනාම වාද ભેද නොතක එකට එකතු වෙන්නට ඕන. මේ දවස්වල දරුවන් පාසල් යවනවාද නැද්ද කියන එක බොහෝ දෙමව්පියන්ගේ හිත්වල දැවෙන ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා. ඒ ගැන වගේම රටේ ජාතික ආරක්ෂාව ගැන අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දැක්වූ අදහස් දකින්නට යමු දැන් කියන කතා තුලින්. රජයට විරෝධී කාණ්ඩයක් මද ගිනිනව මතයක් දැන් මේ යන්න එපා ස්කෝල් වලට යන්න එපා අනාරක්ෂිතයි කියලා. මම හිතන්නේ සත්‍යදී කියනවට වැඩිය දේශපාලන වාසි ලබා ගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔව් ස්කෝලේ තියන්නට ඕන. ඇත්ත ප්‍රමාද කරන්න බෑ. හැබැයි දරුවන්ගේ ජීවිත කවුද ඒකට වගකීම ගන්න? ආරක්ෂක පාසලේ දරුවෝ 3400 ගණක් ඉන්නවා. ළමයි 46යි. ඊයේ 21යි. ආරක්ෂක පාසලේ හැම තාත්තම ත්‍රිවිධ හමුදාවේ පොලිසිය. ඇයි ඒ? ආණ්ඩුවේ නායකයෝ ගැන විශ්වාසයක් නැහැ. ලබන 13 වෙනිදා ශාලපි පිරින් තින පාසල් ළමයි යවන්න එපා. ළමයි ආවෙ නැතොත් හොඳයි කියලා තමහර කියන ගුරුවරුත් ඉන්නවා. මේක දේශපාලන ගුරුවරුකුත් තියෙනවා. ගොඩක් දෙනෙකුට ඕන හැමදාම කියන්න දැන් 102යි ළමයි ආවේ 104යි 106යි. ජනතාවගේ ඇත්ත වහන්න එපා. යම්කිසි ආරක්ෂක ගැටලුවක් තියෙනවා නම් ජනතාවට තර්ජනයක් තියෙනවා නම් ඒ පිළිබඳව මහ ජනතාව දැනුවත් කරන්න. මොකද මහ ජනතාව උදව් කරනවා. අද ආණ්ඩුව මොකද කරන්නේ? ජනතාව මේ පරීක්ෂණ කටයුතු වලින් ඈත් කරලා මාධ්‍ය වාරණ දාලා හංගලා යම්කිසි යටිකූත්තු වැඩක් කරන්න උත්සාහ කරන බවක් තමයි අපිට දැනෙන්නේ. රටේ ජනතාවට ඇත්ත සත්‍ය තේරුම් ගන්න තියෙන ඉඩ වළක්වලා මාධ්‍යට යම් යම් බාධක දාලා ආරණ දාලා මේ දේවල් නොපෙන්නන්න හදනවා නම් නැවත හැදෙන්නේ මේ තිබෙන අවිශ්වාසයේ දෙගුණ තෙගුණ වෙලා අවිශ්වාසය වර්ධනය වීම පමණයි. අනිත් පැත්තේ සිදු වෙන පුළුවන් අනතුර තමයි ජනතාව මේ මාධ්‍ය විශ්වාස කරන්නේ නැතුව කටකතා ඇතුළු අතුරු මාධ්‍ය විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට මේ මාධ්‍ය හරහා අන්තවාදීන්ට පිනුම් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ සමගින් අපි දැනට වෙන් සමු කරනවා. යලිත් හැමමු රාත්‍රියේ 10:30ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබට සුබ රාත්‍රියක්.